ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කෙන අයිටයෙන් ප්‍රති සමගින් ම ශ්‍රහන් කනිශ්කකාරයසිහ. මම තාරිකම් හිරංගනය ප්‍රතිමය අවධානය ප්‍රධන පුවත් සිරස් තල පෙත. සේනාගෙන් වගා හානිවුවන්ට වන්දී. උපරිමේ රුපියල් හතල ස්ථහක එවගේම භගාව හානි අනුව ගෙවීම කටයුතු කරන්න. මහකන්නේ වී මිලිදී ගැනීම දිස්ත්‍රික් දා අටකදී. අහසින් කෘතිම වැසී සේනා දළම්ඹු වේසනයෙන් හානි වූ වගා භූමි සඳහා වන්දි ලබාදීමට අවශ්‍ය තොරතුරු රැස්කරීම මේ වන විටත් කඩි නමින් සිදු කෙරනවා. ගොවින්ට වන්දි ලබාදීමට අවශ්‍ය මූලිය ප්‍රතිපාදන මේවන විටත් රාජ්‍ය වෙන් කර අවසන්. னா දළம்பවා ශ්‍රී ංකාவின் පමුුවරට ර්තා වුණේ මීට මාස துணකට පමණ පෙරයි. මෙම තළඹවා ප්‍රධහන වශෙන්, බඩරිංගූ ව ඇතුු තවත්බොහගහිපේකට හානිසිදුකරන බව හඳුනාකිර තිබෙනවා. හානිියූ වගේසඳහා අක්කරේකට රුපියල් හතලිස් ාසක මුදලක් වදි වශෙන් ගොීන්ට ලබාදීමට කටයතු කරෙනවා. මේ අතර කැපෙටිපොල ප්‍රේශේ මල් වගවටது, சේனாදනබෝදුර පැතිරාමේ අවධනමක් මතු තිබෙන බව, ප්‍රදේශේ මල් වගකරුවන් පවසනවා. ප්‍රදේශයේ පවුල් විශාල සංඛ්‍යාවක් ජීවනෝපාය මාර්ගය වශෙන් සිදුකරගෙනයන්නේ විසිතුරු මල් වගාාවයි. ගම්පොල මෙගොඩ කළුගමුව ගනේකොඩ නාරංවිට ඇතුළු ප්‍රදේශකිහිපයකින් සේනා දළඹවා හමුුවී තිබෙනවා බඩිරිගු වගාවන් සම්පූර්ණයෙන්ම විනාශවී ඇති අයිු දැකත හැකි. මේ විදියට තමමයි බඩිු යායම සේන දනබෙරිල මේ වගේම පිච්චල ඔ්ූම් විනාට කරලා දැන් අක්කරකා මාරු. රන්න වාඩිය ගොඩ ප්‍රදේශයේ බඩීරිග වගබීම් සේනා දළඹවාගේ පැතිරියාමත් සමඟ සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට සිදුව තිබෙනවා. කෘෂිකර්ම නිරධාරින් එම වගබීම් පරික්ෂාවට ලක් කලා. ඉතාකුඩා ප්‍රමාණයේ පැළද සේනා දළඹවා හහිේතුවෙන් විනාශයට පත්ව තිබෙනවා. සේනා දළඹවා මර්ධනය සඳහා දේශය කුළබඩු යොදා ගනිින් නව දර මිශ්වණයක් නිෂ්පාදනය කර තිබෙනවා. ය මහිංගනය බඩිඉරිංග ව ගබිමකදී පරීක්ෂාවට ලක්කිරීමට, කෘෂිකර්ම ශේෂ්‍ර නිලධාරීන් කටයුතු කළ සවස හතරෙන් පසු මෙම දියරේ වගබීමට ඉසීම තුළින් ඒ නිෂ්පාදනය කළ දිරිය සවිය සංවිධානය පවසනවා මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ ආයිුරුේද කුල්බඩු අනුසාරෙන් කාරද පොත්තු කොෝහොම් බෑට අකරාමනට මේ ්‍රව්‍ය තම යෝදාගන මේ නි්පාධන හදරලති. මේ අතර දේශේශාක යොදාගනිමින් සේනා දළඹවා මර්ධනයකිරීමට අදාල පරීක්ෂණ විද්‍යාහා තාක්ෂ රමාත්‍යංශයටතයේ පවතින ආයතන මගින් සිදුකරන බව ැිණ නොවන අමාත්‍ය සුජීව සේන සිංහ හතා පවසනවා මෙම දළම්ඹවා සම්බන්ධයෙන් දැනටමත් විනාශසකිරීම ඒම. දීර සහ ඊට අදාල බෙහෙත් මේවරට හවාග තියනවා ඉතින් අපි ලංකාව මේ සමානම ේත් අපි හගනතතින බලාපොරත්තු වෙන්නේ මේ සිරු දවලකුතු කරලා මෙම දැනුම අප ෝදලලා පුළන්තරන් ඉක්මනට මෙම දළම්ඹවා විනාසකිරීමේ ක්‍රියාවලිය තමයි කරන්න බලාපොරත්තු වෙන්නන්නේ. අපේ රටේ තියන ශාකලින් මහයාගන්න පිබෝධනාශකලින් අප කක්රන ාපපුරත්වන ගේ මරිිකා ර පරත්තු වන. එ ළඹබ ුවදුරෙන් සිද වූ වගහනි සඳහා රුපැල් හතලිස් දහසක උපරමේකට යටත්ව වන්දි පිරිිනමන බව අමාත්‍යප හැරිසිල් මහතා අද පාර්ලිමෙන්න්තුවෙතිී ප්‍රකාශ කලා. විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතායොමු කළ්‍රශ්නයකට පිරිතුරු දෙමින් එමහතාේ බව ප්‍රකාශ කලා. උත්සාහ කරාම එක එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවාවට පස්සේ. ඉතාමතාම රටේ කුෂිකර්මාන්තය විනාස කිරීමේ අරමුණින් ඇතිකර ගත්ත ප්‍රශ්නය කුෂිකර්ම දෙපාර්මේන්තුවත් විාල කාර්යභාරයක් කරලා තියන මේ දළඹවාගේ මර්ධනය සහ ව්‍යාප්තිය වලක්වාලීම් ඒ හේතුව නිසාමයි. අද රටේ කුෂිකර්මාන්තය විශල ප්‍රමාණයක් බේරගන්න පුළුවන් වෙලාති. ඒ කැබිනට් මන්ඩලේ අතිකරු ජනාධිපත්තුමත් මේ සම්බදධයෙන් මැදිහත් වෙලා අපි කැබිනට පත්‍රකාවක් ඉදිරිපත් කර මේ වගාවෙන් පූර්ණ හානි වෙලා යනවන ගොයි මහත්තෙකුට පුුසි රක්ෂ මණ්ඩලය මගින් දැනට උපරිමේ රුපියල් හතලිස් දහක ඒවගේම භගාවේ හානි අනුව ගෙව මේ කටයුතු කරන්න. අවශ්‍ය වන්දිගවන්ඩ රුපියල් මිලියන දෙසිය පනහක් වෙන් කරලාැිට පත්‍රිකාවනු මත කලා තුන් ඇමතුමා ඉදිරිපත් කරපු පුරුණුවන්ත්ගේ. කුිර්ම අධ්‍යක්ෂකවරයා මාධ්‍යයටට කරන ලද ප්‍රකාශනත්ේ මේක බීජමගින් නෙවෙයි ඇවිල්ලතියන්නේ ඉසානදිග මෝසමහරක් දළඹවාගේ අයු කාලයේ දව හතා ඉගල ඔබතු මාලම කියනෑ එතකොට ඔබතුමා කල්පනා කල බලන්න. ඊසානදිග මෝසමින් ඔය දළඹවා ආවනං කොච්චර දුර ප්‍රමාණයක්ද ඒ දඹවා. හලට ගහග ඉන්නවින්. ගරු මල් වවරවන්ස මැත්තුමා දළඹුවයි සලම්බයයි පටලගෙන මේක කීතය ඉන්නවා සලම්බය ඉන්නවා දළඹුවවා චක්‍රයක් යන්නේ. කීටය තමයි හානි කරන්න ඔබතුමා මේ ඊසානදික මෝසම කියක් අධ්‍යක ජන්‍රාල්වරයක් කියපු මෝස මේ සතා එන්න සළම්මගින් ැබයි සුළගෙන් පාවෙවා කිලෝමීට සීයකට වැඩි ප්‍රමාණයක් එක රෑකදි ප්‍යාසර කන්න පුළුවන් සලබයට. මමත් හිතන්නේනෑ බීජ මගින් මේ සිදුවන්න පුළුවන්කමක් තියෙනවා කිය. චෝද පිළි දවා සොයා ැලීම හඳ සහර. ඒ පාලනය කරගෙනත් තියෙන. එද ඒ අත්දැකීම් වහාමගෙනල්ල සාර්ථක වෙච්චා යොදාගෙන මේ හානිය කලිනමින් බලක්කා ගන්න බැඩපිල්ලකට යුත්තු වෙනවා කාබණක විතනයේදී කිසිම තරජනයක් සේනා දළබුවගින් ඇවිලනඒහන්ද මේ පිළිබඳ ඔබතුමාගේ සාකච්ඡාවට සලු දනට එන විශ්වි්‍යාලීන මහාචාරන්ට කැවන්ට විශෂයෙන්ම දකුණු පලාතේ වහගදාන කරුදු පොතොලින්ි විසදුමක් ොන්ති. ඒගේම උදෑසනම කාලය අලුය දීමෙන් මේ සඳහා විසදුමක් කොයගෙනතිය. මහකන්නේ ව මිලදී ගැීමේ වැඩස්රහණ ආරම්භකිරීමට මුදල් වෙන් කෙරනා. දිස්ත්‍රක් දහ අටක් තුළ එම වැඩසරහණ ක්‍රියාත්ම කිරීමට නියමිතයි. දෙදහස් දහ අට දෙදහස් දහනාවේ මහකන්නේ ව මිලදී ගැනීමේ වැඩසටහන යටත සම්පා වී කිිලෝග්‍රෑමයක් රුපියල් හතලස් එකට මිලදී ගැනෙනවා නාඩු වී කිිලෝග්‍රෑමයක් ිදී ගැෙන්නේ රුපියල් ස්තුනකටයි. වීමිලදී ගැනීමස දහා අවශ්‍ය මුදල් වෙන් කිරීමට කැබිනෙට් අනුමැතිය හිමිවනා. එ දහස් නවසේ හැට දෙක අංක දහ නව්‍යදරන ආදායම් රක්ෂණණනතයට වේ, ප්‍රකාශ්යට පත් කළ ගැසටනි වෙදනේ සඳහ පාර්ලිමේතු අනුමැතියල් ලබාගෙනවා. ඒ අනුව දේශී කර්මාන්තකරවන්ට සහන සලසෙන පරදි නව රේගු සංකේත, උපපෙදුම් බ්‍රේගු සංකේත සහ බදු හඳුන්වාදීමටත් ජාතන්තර වෙළඳ පලේ ඉන්දනමිල අඩුවීමට සාපේක්ෂව. මෙරට ඉදනෙමිල ගැලපීම සඳහා පෙටරෝල් ආණයිනේ මත තීරු බදු සංශෝතනීකිරීමටත් නිකුත් කර ඇති ගැසට් නිවේදන පාර්ිමේ දොට ඉදිරිපත් කරනවා. විවෘත්ත රාජ්‍ය හෞල්කාරීත්වේ දෙවන ජාතික ක්‍රියාකාරී සැලැස්ම රාජ්‍යායතන වල සහභාගේතුවෙන් ක්‍රියාත්මක කරනවා. ඒ පිළිබඳ අධීක්ෂණය හා මඟ පෙන්වීම සඳහා අන්තර් අමාත්‍ය මෙහියුම් කමිටුවක් පත්කිරීමට අමාත්්‍ය මණඩලේ අනුමැතියල බාතුන්නා. ලබන ැවුදු වෘත රාජ්‍ය හල්කාරීත්ව ජතිතක ක්‍රියාකාරී සැස්ම දෙදහස් දාශය වසර සිට දෙදහස් දහට වසර දක්වා ක්‍රියත්මක කරුණා. ශ්‍රීලංකා පොලිසිය ප්‍රතිසංවිධහන කිරීමට අවශ්‍ය නිර්දේශ ඉදිරිපත්කිනීම සඳහ විශෂත් ඉන්ගින් සමන්විත පොලස් ප්‍රතිංවිධහන කමටුවක් මීට පෙරපත් කරුණා. එම කමිටු නිර්දේශ ඇතුළත් පොලි ප්‍රසංගවිධහන ක්‍රියාකාර සැස්ම ක්‍රියාත්මකකිරීමට අමාත්්‍ය මන්්ඩල අනුමැතියහිමවනා. ට්‍ර ලංකා ඩටහනයටතේ සලසනු ලබන මුල්ලි පහසුකම් තවදුරටත් පුළල් කරෙනවා. එමනයෝජනා ක්‍රමවලට ආරණය වී නැති පිරිස් සඳහා නව වැඩ පිළිවෙලා ක්‍රියාත්මකකිරීම සැලසමයි. ඒතුළින් විදේශේවා නයුක්තිකයි පෞද්ගලික බසමියන් ඇතළු කඩායම් කිහිපයක් ආවරණීකිරීමට නේමිතයි. නය සහනදායික සංශෝධන පනත්කෙටුම් පත අද පර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත වනාා. දී මැති ඇමතිවරුන් கைපදෙනකුම අදහස් පල් කලා. නයසාහනාදායක සංසෝධන පනත ඉදිරිපත් කෙරෙන්නේ. එහි සංයුතිය පිළිබඳව සාමාජික ප්‍රමාණය වැඩිකිරීමටත්. ඒයා සමානෝම නයසාහන මණ්ඩරේ ශාකා ප්‍රාදේශීව පිහිටීම සඳහාත් අවශ්‍ය කරන සංසෝධන ඇතුරත් කරන්නට. මේ සංසෝධනය මගින් වැඩියත්ම බලාපොරොත්තු වෙන්නේ නය ලබාගෙන පීඩාවට පත්වෙලා ඉන්න රටේ පොදු ජනතාවට. දුරබැහැර අයට කොළඹටම ඉන්න තියෙන අපහසුතාව නිසා දිනින් දෙන කල්්‍යෑම නිසා ඇතිවෙන ප්‍රමාදය වලක්වා ගැනීමට අවශ්‍ය කටයුතු කිරීමයි. නිල නොලත් නය දෙෙන අයතන විධ චක්‍රයන් පාවිච්චි කරමින් අය දෙෙන. පිට කොටුවේ දරන්ටමත් ක්‍රියාත්මක වෙන. මොන බැක්කවද මොන නීතිද මොන සහනාදාය මන්ඩ ලෙදී. ගෙව් වෙනැත්තම්. ඒ අයට උදාවෙන්නේ ඉතාම අමාරු ත්වත් දිනේ දුනාතර මන්තරතුමත් ඉදිද්‍රපත් කරන කරනු ගැන රජය අධාන යෝේලා ෙනවා මීට කලින්. අපේ රටේ ජනතාවගේ නෑබරතාව ඒ නිසා තබයි මංගල් සරී මුදල්ල මැතුව පසුගේ කාලි විශේෂයෙන්ම උතුරණැඇ දනතාව ැන කල්පර කරලා. ඒයගේ නය වලින් සියට ගන පා හරරිද ඇතුවා බදල්ලබ දිහරි කටුතුකරවා. ඉති මේකටඒ එකම විසදුප තබයි බැංකෝල ක්බට ෑයනෙක් ඉතිේ මනිසා තබයි රජය එන්ටප්‍රයි ස ලංකා වැඩපිළියවල පටගම් එන්ට්‍රයිස් සී ලංකා වැඩපිළවෙලා රහා අපේ රටේ ඉතිහාසය ප්‍රථවතාවට බැංකු ගබට කියා ඉල්ලු පතර කැදවල නෑදීමේ පැටපිරිියලලා කාරපකිර. අදගම්බද පලාාත්වොල නාගරික පලාාත්වොල අර්ධ නාගරික පලාාත්වොල හැම තැනම විසිරී පැතිරීලි ගිහිල්ලා ඒක සමාජ පිළිලයක් බවට පත්තලලාති. ග්‍රාමීය නය ගැන මීට වඩා ගැඹුරට හිතලා. අපි යම් යම් විසඳම් හොයන්න කටයුතු කර ඕන කියලා කල්තාතුර මැතිනට ස්තුතින්තව වවා මේග හොල ටයුතුකිර ැ ක මේ ව හමස් පටිිය තිපිචි ේවල් හමස් පට ති ිච්චි ඇතවට පහුග කාලපත් වෙලා තික්බා. මේ පනතෙන් පිහිට වෙන්නෙන් ඇතරම නයිහිමියට අසාධාරණයක් ලොවන පරිදි. ජල විදුලිය නිෂ්පාදනයට බලපාන ගැටලු අවමකිරීමේ අරමණින් ඇරවෙන කෘතිම වැසි ව්‍යාප්‍රතියට අදාළව ලංකා විදුලි බල මණ්ඩලේ සහ ගුවන් හමුදාව අතර අවබෝධතා ගිවිසුමකට අද අත් සන්තැබුණා. ඒ අමාත්‍යරවී කරුණනායක සහ ගුවන් හම්දාපති ඒයාමාශල් කප්ලේ ජයපතියන මහත්තුරන්ගේ ප්‍රධනත්තය. ග යක් ති ාව പോ ර ති ඇතිකි තු කිරීම ති ම ම රට නි ලස ති ති ර ජ ති හ ති . ට ന උත්පා න ර . එමෙන්ම එවැනි කාලද විදු නිෂ්ාතිනයට පගලිකාශවත ැවූ විශාලපතුක් ඉතිකරගනීමට ලංකා විදුලි පලමන්්ඩලට හැකිෙනවා. ලබන මස අගමනමට ව්‍යපෘතිය ආරම්භකිරීම අරමුණයි. මද්‍රව්‍ය නිවාර්ණ සතියේ තුන්වනදිනය අතයි. මද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු පිළිබඳ පාසන්සිසුන් දැනවත්කිරීම අද සිදු කැරුණා. මද්‍රව්‍ය සම්බන්ධයෙන් දිශපාලනධදිකාරය දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාවට නැගවීම හෙට හෙදීති වෙනවා. සුරක්ෂිත හෙටක් මෛත්‍රපාලනයක් යන තමාවයටතේ මතිත් නිදහස් රටක්කු දෙසා මද්‍රවය නිවාරණ ජාතික වැඩසටන ක්‍රියාත්මකයි. මීට සමගාමීව ක්‍රියාත්මක වන මද්‍රව්‍ය නිවාරණ ජාතික සතියේ, තුන්වන දිනේ වූ අදදිනයේදී. පාසල් වැැසක දැනුවත්කිරීමේ වැඩසටහන් පැවැත්වනා. පාසල් ප්‍රජාව මදවදුරෙන් බේරා ැනීම හා දරුවන් මගින් වැඩහිටියන්ට පනිවිඩයක් ලබාදීම මෙහි අරමයි. දු වැටි මධ්‍යසාරහා සසු මද්‍රවව්‍ය සඳහා පසල්ලමයින් ඇබ්හැවීම නතරකිරීම සඳහා, පුළුන් වැඩස්ටහනක් පාසල් මට්මින් ක්‍රාත්මකයි. ඒයට තේ මද්‍රව්‍ය වැරදි පිළිබඳ පවතින නීති සම්බන්ධෙන් සිසුන් දැනුවත්කිීම අද සිදුකෙරුණා. බඹර ප්‍රහාරයක් හේතුවෙන් ඇල්ල පුංචි ශ්‍රපාද ප්‍රදේශයේදී විදේශ සංචාරකින් පිරිසක් ඇතුළු විසි දෙනෙකු රෝහල් ගත කෙරනා. එ පිබඳව ාවවත් ප්‍රෝතික් හිපයක් හැටිස්්‍රහණ තුළින්. බඹර ප්‍රහාරයෙන් විදේශ්ිකයන් දාතුන් දෙෙකු ද තුවාර ලැබවා. ඒ අතර කුඩා දරුවෙකුද වනවා. සිද්ධිය වන අවස්ථාවේ සංචාරකෙන් එකසේ පනහකට අධික පිරිසක් එම ස්ථානයේ සිට තිබෙනවා. එப்பாාவල කැේතිවුල් වැව ඉහළගම ගම්මානේ அලිවැට ඉදිකිරීමේදී නුසුම් තත්ත්යක් හටගත්තා. ඉහළ ගම ගම්වැසයකු වනාි ප්‍රහාරෙන් මේයාමත් සමඟ அලිවැටක් கிෙதிකර දෙෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ෂක් ්‍රහමන් මතා පොරන්ந்து වනා. එම කටේතු அது ආரம்භකිරීමටගේ අවස්ථාවේදී, ගම්වාසිීන් නොසන්සුන්නු අතර කරුණු පහදාදුන් மாන්ත්‍රවරයා அலிිවැ කිරීමේ කටේතු ආரம்ம்ப කලා. அனுுராதපුර புத்தலම ප්‍රධහන මාார்க்கே, ොානේගම ප්‍රදේශේදයසිද වූ යානතුරකින් කාන්තාවන් දෙනෙකු ජිවිතක්ෂයට පත්වනා. අනුරාධ පුරසිට පැමිණි කැබ්්‍රථේක ත්‍රරෝධරතයක් ගැටීමෙන් අනතුරසිද වනා. මියකිය ත්‍රීෝද රතේ ගමන්ගත් කාතාවන් දෙෙනෙකුයි. අනෙක් කාන්තාව බරපදල තුවාල ලබා රෝහල්ගතකිරීමෙන් අනතුරුව මිය ගොස්තිබෙනවා. ත්‍රීෝධ රතේරය තුරුද සුළුතුවාල බාතිබෙනවා. යිනිි මූලි වැටුප, රුපියල් දහසදක්වා වැඩිකරන ලෙසල්ලා වතු සමාගම් වලට බලකරමින් ස්ථාන කිහිපේකදීම කම්කරුවන් ලුද්ගෝෂණවල නිරත වනාා. හටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගද අවහිර කරමින් වතුකම්කරුවන් පෙරිසක් උද්ගෝෂණයක යතිත සිටිය. හදුනා නොකත් ්‍රෝගයක් හේතුවෙන් පොළොන්නරුව වැින්ඳ ත්‍රිකෝණමඩුව ප්‍රදේශයේ ගවයින් මේ අමට පටන් ගෙනතිබෙනවා. කිරිගවයින් හා පැටවුන් විශාල සංඛ්‍යාවක් මිය ගොස්සති බවයි වාර්තාාවන්නේ. දනා නීම සදහ මියගේ සතුන්ගේ ශරීர කොටස් ොළபு வை්‍ය රසානාකාරය වෙ යவாඇති බව පஷ வைතவரරන් පවසනවා. හොரோෝපதாான கிரලාக இப்பரணி புරවිද්‍යபூமிනටபு චෛ්‍යමත සිට ජයාරூපගෙන සමාජ මාධ්‍යජාල ඔස්සේ පල කළ සකකරුවන් හත්த்தෙනෙකු அது அත්த்தடங்கோட்டுගත්තා ஏ පිළිබඳ අදහස්දක්වන පොலிිஸ்ස් மாார்த்தி ප්‍රக்காஷ්ක පොலிි අධකාර රුවන් குුණ சේකරමහතා. හරෝපතාන පොලිස්ථානය නිලධාරීන් කණ්ඩායමක් අද සවස මෙම සැකකරුවන් හතක් අත්තඩංගෝට ගැනීමට ක්‍රියා කලා මෙම සැකරුවන් හදෙනාව ඔළවිල් අක්කරපත්තු අක්නිදික විශ්වविද්‍ය्याලයේ දී මෙල සත් ඩං ෝ ගැනීමට ක්‍රියා කලා මෙම සැකරුවන් හදනා එම විශ්වविද්‍යාලයේ ඉංජිනේරුපීටේ අවසන් වසර අධ්‍යාපනය හදාරණ පිරිසත් කැබෙති ගොල්ලෑව ගරු මහංක්්‍යාත් අධිරණයට ඉදිරිපත් කිරීමට නියමතයි. ම්පොලවෙල ප්‍රදශ දී මහමලිගගේ දීනෑමට ගිය තරුණයන් දෙනෙකු දියගලි ජීතක්ෂ පත්ව වනා. ගම්පොල ඇත්ගාල ප්‍රදේශය පදිංචිරුවන් දෙදෙනකුයි මෙලෙස ජීතක්ෂයට පත්ව ඇත්තේ මේගගේ තරුණයන්දන අවුදදු දහසය සබ ජිතුන වයස් සවල පසුවන් නන්වනවා රැකයා කයුතු වසන් කිරීමෙන් පසු දීනයම් සදාහගේ අවස්ථාව ඕන ම අවස්නවත ෙ ුණ පති බයි පොලිස සහ කරන්නේ. දශවායන්ගේ සහ ඇතිව ගම්ල ෝහල පතරැනෑටතුකලද ඕන්ගේ ජවිත ේරැනීමට හැකයාව ලබ නහැම සහන්ඳයන පස්්චාර්න පරක්ෂකටයතු හැට ේදේශකිරීමනීමයි. . හිටපුූ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාරයමාණ්ඩල ප්‍රදහනි, ගාමනින සනුත් ඇතුළ විත්තිකරුවන් හතර තෙනෙකුට එහිව ගුණුකර ඇති නඩුවේ වැඩතුර සාක්ෂවිමසීම අද සිදු කරුණ. ඒ ස්තීරච පුද්ගල මහති කරනේදී. സംපත් അേക്കോ സംപത വരത് ഹ പ ാന ് രപു്ക ുമള് മ ന ന്ു വ് പെല്ിപാ് ക് കരിവ ി് േസാമ ാം ലേ ് കയതുക് സനത ക്ഷനാ ാക്ഷ ാതുന്ന. ට අල තුර ක්ෂී ීම ලබන වි පස වන ල් ෑ ම ැ හො සමගට ල බද ප ල් ියන පසේ දලක් හෙල ක හොටල් ප ත්ලි සමකම නීති විරෝතිලෙස යජන කිරමීම දීද ැයි කියන මුල වචක් සහන්දය මොට නඩු පරාවා තාක්ෂණයේ වේගවත් දීනුවත් සමඟ ඉදිරියට ගමන්කිරීමට නම්. පර්යේෂණ සිදුකරීම ඕනෑම රටකට වැද ගත්වනවා. කෘෂිකර්මාන්තය ඇගළුම් කර්මාන්තය, සෞඛ්‍යාදී ශේත්‍රවල ඉදිරි සංවර්ධනය වෙනවෙන් නැනෝ තාක්ෂණ පර්යේෂණ කරම භාවිතකිරීම මේ වන විට මෙරටද අරම්භ කරතිබෙනවා. එපිලිබඳ මේ ර්තාව දිනුශි දීරසිංහගේ. වසින් දස මොහොතින් මොහොත මේ ලෝකය වෙනස් වෙනවා. එ වෙනස්සෙන ලෝකේ ගාමක බලවේගේ පවට පත්වෙලා තිබෙන්නේ තාක්ෂණය. තාක්ෂණීත් බොහොම සියුම් සංකේර්ණ තැන් හොයා ගන්න අද ලෝකය සමත්වෙලා තිබෙනවා. ඒවි දිහෙ තාක්ෂණය කංශයක් තමයි නැනෝ තාක්ෂණය කෙල කියන්නේ. ැනෝතාක්ෂණ පේෂණ තුවයිින් අපිට පුළුවන්, අපේ රටේ තිබෙන දේශී කර්මාත දියුණු කරනාව වගේම අපේ රටට ඉහල අපනයි ආදායමක් ගෙන දෙන නිෂ්පාදන බිහි කරන්න. ඒ අරමුණින් තමයි ලංකාවේ එක මාර්තනය විදිහට ශ්‍රී ලංකා නැනෝතාක්ෂ ආයතනය ආරම්භ කළේ අදපියාවේ එහි කාරිවාරය පිළිබඳව තොරතුරු හොයාගෙන. ලකා නෝතාක්ෂණ යතන හමත ස්ලන්ටෙක් ආයතනය ප්‍රධාන වශයෙන්ම සිද්ධ වෙන්නේ ශ්‍රී ලංකාවේ කර්මාන්තවලට පර්ේෂණ අති සහෝගයක් ලබාද. පර්වේෂණ කරන්නේ නැනෝතාක්ෂණය පිළිබඳ මේ ආයතන P උපාදිය ලබාගත්ත ආචාර්යවරු විසි පහක් පමණ සේවය කරනවා. ඉතින් අපිට අවශ්‍ය දැනුමතිෙනවා උපකරම තියෙනවා ති ශ්‍රී ලංකාවේ කර්මාන්තවලට පුළුවන් අපේ විද්‍යාර පහසුකම් ලබාගෙන ඒ කර්මාන්තවල තියන විද්‍යාචීෙන් මෙහි පැමිණිලා මෙහිදී අවශ්‍යකන පර්යෂ පොක්. ්‍රිර්මාන්තය සදහා අවශ්‍ය නව නිෂ්පාදන බිහිකිරීමට නැනෝතාක්ෂණය යොතා ගැනීමට ශ්‍රේණකා නැනෝතාක්ෂණ ආයතනය මේ වන විටත් සමත්තු තිබෙනවා ඉතා සෙමන්. අව්‍ය පෝෂපදර්ථ නිකුත් කරන්න පුුවන්විදිේ පොහොරක් නිෂ්පාධනය කළ. ඉතින් මුළු ලෝකයම මේක තරහයෙන කාලයක තමයි අපි මේක නිෂ්පාධනය කළේ ඉතින් අපිට පුළුවන්ගුණා මේ සඳහා පේටෙන් බලපත් ලබගන්න ඉතින් මේක තමයි. ලෝකයේ ප්‍රථමවතාවට නැනෝතායක්ෂණය පාවිච්චි කරලා කාර්යක්ක්ෂම පහොර වර්ගයක් නිෂ්පාදනය වන්නේ. පශ්්‍යාත් උපාදය හදාාරන්න අපට ගොඩක් අවස්ථත් තියන වලංකාවේ හැබැ නැනෝතාක්ෂණ විෂය හදාරන්න අපිට තින පහසකම් අඩුවුයි පිට යන අවස්ථාවක් ලැබෙන ඇති අයටත් දැන් ලංකාවිඳගෙනම නැනෝතාක්ෂණය හදාරන්න පුළුවන්. පෞද්ගලිකාශවේද සහභාගි කරගනවින් ඉදිරි පරේෂණ කටයුතු සිදු කිරීමට රජය මේ වන විට අවධහනය යොබ කරති වෙනවා. ඒ සඳහා අවශ්‍ය විද්‍යාකාර පහසුකම් සහිතව, ැනෝ විද්‍යා ද්‍යානය හා ආයතනය ඉදිකිරීම් මෙම වසරේ සම්පූර්ණ කිරීමට නියවිතයි. මෞසනිහස අහිමිව වනී ඔබ මොඹ සැරිසාරමින් සිටි කුඩා අලිපටවුන් තිදිෙනකුට වනජීවිල්ලධ හරින්ගේ වැැකවරණය හිමි ොදා. கிலிட் கோමர கடඩ හාන්තලயானන ප්‍රදේශවලදී මවමக்கහරணු මෙම அலி පැටபு கலේ අතරංம்ப දින கிහිපයක්ක්க்கවේ තිබුණ. මසத்துන හතරහා පහ எனන வயசல பசூண මෙම පැற்றபன் පිළබந்து தொடத்து සலවීමත් සமග வனுச்சிවි நிலதுரியின் ඔවன் தම பහරட்டுகிන ප්‍රතිකාார் ලபாාத்தීම ආறந்த කලා. ගகிරිத்தலே வன்ச்சிව பஷப්‍ය ඒே නිලදහரிින් මෙම පැටபට සත්க்காார் ලබාத்தීම அකண்டவு සිதுக்கரමින් සිටனவா. බැටවුන් ඉදිරි සත්තිත් දෙකත් තුන තුළ ඩවරව ඇත් අතුරු සෙවනට බහරකිරීමට නීමිතයි.. බරපතල රතවාහන වැදි සම්හන්ධෙන් අව නීති පැනවීමට කටයුතු කරන බව, අමාත්‍ය අර්ජිනෝ රණතුංගම මතා පවසනවා. ඊට එරෙහිව පනවන දඩමුදල්ද ඉහිර දැමීමට කටයතු කරන බවයි, අමාත්‍යවරයා වැඩි දුටටා සඳහන් කළේ. හඳු නොගත් වාහනවලින් අනතුරට ලක්කුවන් සඳහා වන්දි මුදල් ප්‍රධානය කිරීමේ වැඩසට අනක්, ප්‍රවාහන සිල් ගුවන්සේවා මත්‍යං ශේදී පවැත්වන. ඒ අමාත්‍ය අර්ජුන රණතුගමහතාගේ ප්‍රධහනත්වෙන්. මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභවයි ඒ සංවිධාන කරතිබුණේ. හදුනා නොගත් වාහනවලින් මේගිය හතර දෙනිෙකුගේ පෞල් සඳහා රපියල් ලක්ෂ දෙක බැගින් වූ මුදල් පරිත්‍යයාග ලබාදුන්න. බරපතල තුයාල ලැබූ දාසේ දෙෙකු සඳහා රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ආධාරද ප්‍රධනය කෙරුණා. hriලංக்கா දජන පெருமුණே നெலும்මාවත පක්क्षෂ மூූලස්थதாනේ දී மாத்தி හමුුවක්க்கும் පැත්වண, හිதி අදහස්ෙ கூ ම පලා හිට கூ අමාத்திය ප්‍රමි thư වண்டාර ெකමහතා। පලාත් සබා හයේ පරිපාලනය කඩාගන වැටල තියෙනවා ආණ්ඩුකාරවරුන්ට හිතුමතේ කැමති කැමති විදිහට තීන්දු තියරණ ගණඩ බෑ ඒක නීති විරෝධී. එහෙම බලයක් වස්ථාවෙන් කිසිම තැනක ආණ්ඩුකාරවරුන්ට ලබලදීලා නැති බව අිමතක් කරන්නුන්. ඒවගේ මි බලාපොරොත්තුවයෙනවා. උප්‍රමාධි කරණය පිහිට පතන්න ඉතාමික්මනින් මැතිවරණය පවත්වන්න කියලා. දැන්කරිඩා පෝතාක්. ්‍රල න්ඩෑම් සමඟ පැත්වීමට නීමිත ටෙස් ප්‍රිග් තරඟගවලිය ජය ගනමින් ක්‍රිගට් ඉතිහාසේ වෙනස්කි්‍රීමට අනග අවස්ථාවක් ශ්‍රී ලංකා කණ්ඩායමට ලැිය ඇැයි ක්‍රිග් විචාරකින් පවසනවා සංාරක ්‍රීලංකාණ්ඩෑම ඔස්ට්‍රලිය කණ්ඩායමතර පැවැත්වීමට නියමිත තරඟග දෙකින් යුත් තෙස් ක්‍රිගට තරංගාාවලිය හෙට ආරම්භවනවා. ්‍ර ලංකාේලාව දැසන අටයි තිහත මේ ආ රම්භ වනවා ඕස්ට්‍රලයා ේද දෙරට අතර ටෙස් ිකට රග දහතුනක් පවත්වා අඇති අතර. කිසිදු තරංගයක් ශ්‍රී ලංකාවට ජය ගැනීම හැකිව නෑ. තරංග එකොළහක ජය ඕස්ට්‍රලියාව සතුවී ඇති අතර තරග දෙකක් ජය පැරදුමෙන් තොරව නිවාවී තිබෙනවා. මෙම තරගේයට ශ්‍රී ලංකා පන්දුව වන්නන් විශේෂ සලස්ම කැරතේ පිවිසෙන බව වේග පන්දයවීමේ පුහුණුකරු රුමේෂ රත්නායක පවසනවා රාට්‍රී කාලයේ වැඩි දෝලනයක් පැවතීම පිළිබඳ ක්‍රීඩකින් හොඳ අවබෝධයකින් පසුවන බවත් පවසනවා වේග පන්ද ය වන්න කෙහි වැඩිය අවදධනයක් ශ්‍රී ලංකා කණඩයම යොමු කරතිබෙනවා තරගි වෙනුවෙන් ක්ඩායම් දෙකම අද පුහුණු සැසි සඳහහා එක්ුණා මේ සගින් අයින් රාත්‍රී ප්‍රධාන සිංහල පත්විකාශය නිමාට පත්තනවා. ඔබට සුපරාත්‍රයක් www.ipnnew.tk.